අත්තරගේ මහතා අධ්‍යක්ෂක ධුරය දරන ඔමිනි හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට අයත් සෝල් බීච් නැමැති හෝටලය අදිස්සියේම කණ්ඩායමක් මගින් පොලිසිය ඇවිල්ලා මහා පරිමාණ විදිහට මේක ඩිමොලිෂ් කළා එහෙම නැත්නම් කඩා බිඳ දමනු ලැබුවා. එතකොට මේක වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමයි ශ්‍රී ලංකා පොලිසිය මේ කඩා බිඳ දැමීම සඳහා පැමිණියේ. මහා පරිමාණ ආකාරයට බැකෝ යන්ත්‍ර දාලා හදිස්සියේ මේ කඩා පනින හමුදාවක් වගේ ඇවිල්ලා තමයි මේක කඩා බිඳ දැම්මේ. එතකොට මම රූපවාහිනියේ දැක්කා මට බොහොම ආදරය කරන මාගේ ගුරුවරයා වෙන සම්පත් අත්තඩගේ මහතා මේ සිදුවීම දිහා ඉතා උපේක්ෂාවෙන් බලාගෙන හඬා වැළපෙන ආකාරයට. ඉතින් මම එවලෙම මම එතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. මොකද මගේ පාසල් කාලයේ මගේ පාසල ජීවිතය ආලෝකමත් කළ ගුරුවරයෙක් තමයි අත්තඩගේ මහතා කියන්නේ. මං ඇහුවා ඔබතුමාගිට දැන් මොකද උනේ සර් කියලා. බලන්න සංජය මං කෝටි ගාණක් හම්බ කරලා තියෙනවා මේ අවුරුදු 20 පුරාවටම ටියුෂන් ජීවිතය තුලින්. ඒ වගේම මම ගොඩනගාගත්ත සම්බන්ධතා කිහිපයක් තියෙනවා. ඒ සම්බන්ධතා හරහා මගේ ආයෝජකකින් සමග එකතු වෙලා මං හෝටලයක් පටන් ගත්තා. දැන් මේ හෝටලය කෝටි 100කට වඩා මං යට කරලා තියෙනවා මේ හෝටලයේද මගේ මුදල්, ඒ වගේම මගේ බාරකාරීන්ගේ මුදල්, හවුල්කාරීන්ගේ මුදල් දැන් මේ සියල්ලම විනාශ කරලා තියෙනවා. මේ විනාශ කිරීම පිටිපස්සේ යුක්තිය මෙහිම සහ මේක පිටිපස්සේ මහා කුඩුජාවාරමක් තියෙනවා කියලා ව්‍යාජාකාරයට හේතු දක්වලා තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ සම්බන්ධයෙන් අප සංවිධානයේ ඇත්තටම සොයලා බැලුවා. මේ රටේ කාට හරි කරදරයක් වුණාට පස්සේ සොයලා බැලීම අපේ යුතුකම. ඒ විතරක් නෙමෙයි මම සංචාරක සේවා සපයන්නාගේ වෘත්තීය සමිතියේ ඉන්න වෘත්තීය සමිති ක්‍රියාකාරීකෙක් විදිහට සංචාරක ශ්‍රේෂ්ඨයේ හෝටලයක් හදිසියෙම කඩා බිඳ දැමීම ගැන විශේෂයෙන් මේ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂා කළා බැලුවා. එතකොට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවසර ලබා දුන්නු ලිපියක් තියෙනවා 2022/12/10 වෙනි දවසේ මේ ප්‍රදේශයේ ඉදිකිරීම ඉෂ්ට කරන්නට ඉදිකිරීම කරන්නට. ඒ වගේම මේක ඔප්පු තියෙන ඉඩම, ඒ වගේම මේ සියලුම රෙගුලාසි වලට යටත් වෙලා තමයි මේ ඉදිකිරීම කළා තියෙන්නේ. එහෙමනම් හදිස්සියේම මේක කඩා බිඳ දැමීම කාගේ උවමනාවකට සිද්ධ වුවද කියන ප්‍රශ්නේ අපිට පැන නැගෙනවා. මීට පොඩ්ඩක් එහා පැත්තේ තියෙනවා තවත් මේහා සමානම අවන්හලක්, සංචාරක හෝටලයක්. මේ සංචාරකයේ හෝටලේ අයිතිය තියෙන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ බිරිඳගේ සහෝදරයාට. ඉතින් මේ හෝටල් දෙක අතර කාලයක් තිස්සේම යම්කිසි අරගලයක් පැවතුනා මේ පාරිභෝගිකයන් කැඳවා ගැනීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් සම්පත් අත්තඩගේ මහතා මාහට ප්‍රකාශ කළා. ඒ වගේම තමයි තවත් දෙයක් ඔහු ප්‍රකාශ කළා. ගල්කිස්ස දේශ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය හැමදාම මේ හෝටලේ පැත්තට එනවලු. හැමදාම කෝල් කරනවලු මගේ අරයා එනවා, මෙයා එනවා, මෙයාට මෙන්න මේ දේවල් දෙන්න කියලා හැමදාම කතා කරනවලු. මේක ඉතාමත් හොඳ ආකාරවම දන්නවා. සංචාරක හෝටලයක් පවත්වාගෙන යනවනම් එහි නොමිලේ කෑම බීම දීමේ පවා සීමාවක් තියෙනවා. ඉතින් ඒ සීමාව ඉක්මවා කටයුතු කරන්න ගල්කිස්ස දේශ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඉතාමත් කාරුණික ආකාරයට සම්පත් අත්තඩගේ මහතා කිහිප වතාවක් මහුට ප්‍රකාශ කරලා තියෙනවා. තවනම් මේක දරා ගන්න අමාරුයි, හැබැයි ඔබතුමා නිසා මේක කරනවායි කියන ඒ බගෑපත් ඉල්ලීම ඔහු කරලා තියෙනවා. ඉතින් කරුණු කාරණා මෙසේ වෙද්දී මත්ද්‍රව්‍ය සහ පාතාල සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලන්න යුක්තිය නමින් මෙහිමක් ආරම්භ වෙනවා. ඉතින් මේ යුක්තිය හරහා අයුක්තියට භාජනය වෙච්ච කෙනෙක් තමයි සම්පත් අත්තඩගේ මහතා. මම ඇයි එහෙම කියන්නේ? දැන් මේ හෝටලේ ඉදිකරලා තියෙන්නේ ජාත්‍යන්තර කුඩු ව්‍යාපාරික රිෂාන් බාෂිග්ගේ අනුදැනුම මතලු. එහෙමනම් මම අහන්න කැමතියි නාරාහේම් පිට තියෙනවා විශේෂ ආයතනයක්. ඒ ආයතනයේ නීති විරෝධී වත්තම් කොට්ටාසය කියලා කියන්නේ භූතානි බිල්ඩිමේ තියෙන්නේ. මේ බිල්ඩිමේ තියෙන මේ ආයතනයට එකතු පැමිණිල්ලක් හරි යොමු වෙලා තියෙනවද මේ සෝල් බීච් හෝටලය සම්බන්ධයෙන්? මම ඒක මේ අවස්ථාවේ දේශ පොලිස් අධිකාරීවරයාගෙන් අහනවා. එහෙම පැමිණිල්ලක් නැතුව මේක අයථා විදිහකට
ගත්තේ වත්කම් කියලා ඔප්පු කිරීමේ හැකියාවක් නැතුව ඔබ කොහොමද මේ චෝදනාව නගන්නේ? ඒ වගේම ප්‍රසිද්ධ මාධ්‍යයේදී මා දුටුවා මේ චෝදනාව නගනවා. එහෙමනම් මේ චෝදනාව නගන්න යුක්තිසහගත කාරණේ මොකද්ද කියලා අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට මේ අවස්ථාවේ අහනවා. ඒ වගේම තමයි බොරු ප්‍රචාරය යවලා දෙවන්ත බිල්ලෙක් මවලා මේ රටට අහිමි කළේ ඉතා දෙවන්ත හරි ලස්සන නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය ඉවත් කරන්න මේ නිර්මාණ ඉවත් කිරීම පිටිපස්සේ දෙවන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව තමයි මේ අවස්ථාවේ කියන්න කැමති. ඒ වගේම නීති විරෝධී වත්කම් කොට්ටාසේ මේ වෙනි විටත් පැමිණිලි ලැබිලා තියෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ දැව ව්‍යාපාරයකට කුඩු සල්ලි පම්ප් වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරගෙන යනවා. ඒ වගේම තමයි තවත් විශේෂයෙන්ම තවත් ආයතනයකට විරුද්ධව මේ නීති විරෝධී වත්කම් ඒකකයේ තවත් පැමිණිල්ලක් තියෙනවා. ඉතින් ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් උත් මේ වෙලාවේ පොලිසිය මුකුත් කරගෙන යන්නේ නැත්තේ ඇයි කියන එක මේ අවස්ථාවේදී අපට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මා විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා මේ සඳහා වගකී යුතු අංශවල අවධානය යොමු කරන්න. මේ බොරු ප්‍රචාරය යවලා මේ කරගෙන යන වැඩ කටයුත්ත වහාම නතර කරන්න. දැන් මේ හානිය වෙලා ඉවරයි. ඒ වගේම තමයි දැන් මෙතන අහන්න කැමතියි මම මේ විදිහට කොයිම වෙලාවක හරි ඔබ දැකලා තියෙනවද අනවශ්‍ය ඉදිකිරීමක් කියලා මේ වගේ මේ ප්‍රසිද්ධ හෝටලයක් ප්‍රසිද්ධ දැනක් මේ වගේ ඩිමොලිෂ් කරලා කඩා බිඳලා දාන එකපාරට හමුදාවක් වගේ ඇවිල්ලා නෑ. මේක ලංකාවේ මීට කලින් කොයිම වෙලාවකවත් වෙලා නෑ. එහෙමනම් ඇයි මේක මේ සෝල් බීච් හෝටලයට විතරක් කෙරුවේ කියන එක මම මේ අවස්ථාවේදී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කල්පනා කරන දෙපාර්තමේන්තුවේ අහන්න කැමතියි. එතකොට මේ බිල්ඩිමට මේ එක දිගට මේ යාය පුරාවටම මේ ලේන් එකේම මේ මුහුද අද්දර තියෙන මේ සියලුම ව්‍යාපාරික ආයතන මේ හෝටල් සම්බන්ධයෙන් මේ සමාන ප්‍රතිපත්තියක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ලිපි මේ වගේ අවසර ලැබීම් ලිපි වෙරළ ආරක්ෂණ වෙරළ හා සංරක්ෂණ හා වෙරළ සම්පත් කල්පනා කරන දෙපාර්තමේන්තුවෙන් මේ හැමෝටම යවලා තියෙනවා. එතකොට මේක නීතිය වෙන්නේ මේක හරියට බලපත්‍රයක් වගේ අවුරුද්දෙන් අවුරුද්දට අලුත් වෙන බලපත්‍රයක් වගේ. බලපත්‍රය එක්ස්පයර් වුණාට පස්සේ යම් කිසි කාල සීමාවක් යනවා. ඒ අදාළ ව්‍යාපාරිකයන් මේක නැවත අලුත් කිරීමක් කරන්න. එහෙනම් ඔබ ආයතනය කළා තියෙන්නේ ජාතික අපරාධයක්. කෝටි ගණන් හරි ලස්සන හෝටලයක් මම මේක දැකලා තියෙනවා. ඒ ඡායාරූපත් එක්ක බලනකොට ඉතාමත්ම විශේෂ වූ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පයකට අනුව තමයි මේ හෝටලේ කරලා තියෙන්නේ. අර හරි ප්‍රනාන්දු අමාත්‍යවරයා ඒ සංචාරක අමාත්‍යවරයාගේ සංචාරක ප්‍රතිපත්තියක් තියෙනවා මේක හරියට අපි බාලි දූපත වගේ කමු කියලා. ඉතින් දැන් මේ බාලි දූපත වගේ නෙමෙයි මේක මේ යක්ෂ දූපතක් බවට පත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ දේපල මහදවල් අමු අමුවේ මංකොල්ල කන ආණ්ඩුවක් බවට මේ රට පත් වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය කාට කියන්නද කියන එක තමයි අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. අද මාධ්‍ය හමුවේ මේ නගපු ප්‍රශ්න වලට මම හිතන්නේ පොලිසිය වහාම උත්තරයක් ලබා දිය යුතුයි කියන එක මගේ හැඟීමයි. ඉතින් බොරු ප්‍රචාරය වල මේ කුඩු සල්ලිය අරක මේකේ කියලා මේ මිනිස්සුන්ගේ වටිනා දේපල මංකොල්ල කාලා මේ වෙළඳපොළ තරගකාරීත්වයෙන් ඒ තරගකරුවන් ආයෝජකයන් ඉවත් කිරීමේ සැලැස්මක් මේ රජයට සම්බන්ධ ප්‍රධාන දෙපාර්තමේන්තු කරගෙන යනවා නම් ඒක වහාම නතර කරන්න කියන එක තමයි මේ අවස්ථාවේ ඉල්ලන්නේ. ඒ වගේම සම්පත් අත්තඩගේ මහතාට යුක්තිය සත්‍ය ලැබෙනකම් අපි ඉදිරිපත් වෙනවා සහ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා කියන එකත් මේ අවස්ථාවේ අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට කියා සිටිනවා.